අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියට කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමොල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ඊයේ දිනට පමණක් ආසාදිතයින් 2672 කොළඹින් පමණක් ආසාදිතයින් 700 ඉක්මවයි විලියන්දල සහ කැස්බෑවෙනුත් ආසාදිතයින් 360ක් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවත් 800 ඉක්මවයි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ මෙලියත්ත නගරයේ වෙළඳ සැල් අද සිට දින 3ක් වසා දමයි දේශීය කිරිගොවියා අනතුරේ හෙලන්න එපා නාමල් කරුණාරත්නගෙන් රජයට අනතුරු ඇඟවීම විපක්ෂයට කොවිඩ් මර්ධනය කිරීමට කිසිදු උවමනාවක් නැහැ රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරටින් මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ගත වූ පැය 24 න් වාර්තා වුණා. ඒ ආසාදිතයින් 2672ක්. මේ අතර මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 800 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මෙරටින් මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනෙන් වාර්තා වුණා. ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2672ක් තහවුරු වී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 755ක්. ඒ අතර කැස්බෑවෙන් ආසාදිතයින් 180 දෙනෙකු සහ පිළියන්තලින් ආසාදිතයින් 180 දෙනෙකු තහවුරු වූ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ එසේම කොළඹ මහනගර සභා සීමාවෙන් වාර්තා වූ 131 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර වනවා ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 323 දෙනෙකු කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 234 දෙනෙකු වාර්තා වී තිබුණා අනෙක් ආසාදිතයින් 1347 දෙනා දිවයිනේ සසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා ඒත් සමග අලුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 29230ක් දක්වා ඉහළ ගොස් තිබුණා ඊයේ දවස් තුල්දී අපේ රටේ 2600කට අධික ප්‍රමාණයක් රෝගීන් වාර්තා වීමෙන් පැහැදිලි වෙන්නේ මේ රෝගය අපේ රට තුල හැම දිස්ත්‍රික්කයකම පායේ යම් කිසි ව්‍යාප්තියක් තියෙනවා ඒ ව්‍යාප්තිය ඉදිරියේදී දිගින් දිගටම සිදු වෙන්න පුළුවන් යම් කිසි විදියකින් ජනතාවගේ සංචරණවල සීමාවක් නැත්තම් නමුත් අපි මේ රෝගයේ වාර්තා වීම දිහා බලනකොට අපිට පැහැදිලිවම අපි දකිනවා මේ මුළු රටම එක වතාවකටම යම් කිසි විදියකින් සංචරණ සීමා පැනවීමට අවශ්‍යතාවයක් අත්‍යවශ්‍යකමක් මේ අවස්ථාවේදී පෙන්වෙන්නේ නැහැ අපිට තවදුරටත් මේ කළමනාකරණය කරන්න පුළුවන් කියලා අපිට හැඟෙනවා වැදගත් වෙන්නේ අත්‍යවශ්‍ය කාරණයකට නැතුව ගෙදර ඉඳීම අපි සංචරණ සීමා වලින් අපි බලාපොරොත්තු වෙන්නේත් ඒක යම් කිසි කෙනෙක් තවත් ප්‍රදේශයකට යෑම ගමන් කිරීම වැළැක්වීම එය ස්වයන්වම කරනවා නම් ඉතාමත්ම හොඳයි ඒ තමුන්ට අත්‍යවශ්‍ය නැති ගමනක් තියෙනවා නම් ගෙදරට වෙලා ඉන්න එක නීතියක් දාලා යම් කිසි විදියකින් සීමාවක් පනවලා වැටකඩුළු ගහලා ගෙදර තියෙනවට වඩා තමුන්මම ස්වයන් වාහනයක් අරගෙන ගෙදර ඉන්නවා නම් මේ අවස්ථාවේදී ඉතාමත්ම සුදුසුයි සියලුම දෙනාගෙන් ඉල්ලා හිටින්නේ එය අත්‍යවශ්‍ය රාජකාරී වැඩවලට සහ නිවසේ අත්‍යවශ්‍ය කටයුතු වලට පමණක් එළියට ඇවිල්ලා අනිත් අවස්ථාවල්දී පුළුවන් හැම අවස්ථාවකම නිවසට වී සිටිනවා නම් හැම දිනම අපිට මේ தත්ත්වය පාලනය කරගන්න පුළුවන් වෙනවා ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 15ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 800 සීමාව ඉක්මවා ගියා එම සංඛ්‍යාව සටහන් වන්නේ 801ක් ලෙසයි ඊයේ දින කොවිඩ් මරණ 15 වාර්තා වී තිබුණේ ගනේමුල්ල බෝම්බුවල නවුත්තුඩුව මඩල්කැලේ බිබිල ගල්කිරියාගම වස්කඩුව අම්පිටිය රාගම කුලියාපිටිය පස්සර නෑබුඩ කොළඹ හත සහ බණ්ඩාරගම යන ප්‍රදේශවලින් අද උදැසන සිට තවත් දිස්ත්‍රික්ක පහක පොලිස් බල ප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හොදකලා කිරීමට කටයුතු කර තිබුණා. අද උදැසන සිට ගම්පහ දිස්ත්‍රික්කයේ මහර පොලිස් බල ප්‍රදේශයේ ඇටිකෙහෙල්ගල්ල බටහිර කේසී සිල්වා, කටාන පොලිස් බල ප්‍රදේශයේ කදිරාන උතුර ඇට අඹගහවත්ත ගම්මානය, කදිරාන දකුණ පේෂකර්ම ගම්මානය, වත්තල පොලිස් බල ප්‍රදේශයේ සේදවත්ත මහපමුණු ගම කොටස, කුංජගහවත්ත 44 වන පටුමග, නිල්සරිගම 3 සහ 7 වන පටුමග හොදකලා කිරීමට කටයුතු කර එසේම අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්ත කණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ නවමෙදගම නවමෙදගම කොටස බක්මීතෙනිය රන්හෙලගම කොටස සේරුපිටිය ග්‍රාම නිලධාරී වසමේ සේරුපිටිය උප කොටසද හුදකලා කිරීමටයි කටයුතු කෙරුණේ එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ අංගම්මන කලුතර දිස්ත්‍රික්කයේ මොරගහහේන පොලිස් බල ප්‍රදේශයේ පලන්නරුව
केरल कुमुक बटहिर होरन पोलिस बल प्रदेश नर्तनकल मोनरागल डिस्ट्रिक्ट के मोनरागल पोलिस बल प्रदेश बोहेटियान गमान हुदकला किरीमट पियवर गिन तिबुना එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ දිවලපිටිය පොලිස් බල ප්‍රදේශයේ අස්වැන්නවත්ත නැගිනහිර කොටදෙනියාව පොලිස් බල ප්‍රදේශයේ හීරලුකෙතර අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ කදිරුපුර දෙහිඅත්තකණ්ඩිය චන්දන කොටස දෙහිඅත්තකණ්ඩිය දොලකන්ද කොටස කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොඹුකැටේ පොලිස් බල ප්‍රදේශයේ තෙත්තවෙල්ගාල නිරවිය උප්පුවේලි පොලිස් බල ප්‍රදේශයේ අඹුවලිපුරම් ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ ඕර්සිල් මඩ්කෝ ලිංගනගර චීනවරාය නගරයේ පොලිස් බල ප්‍රදේශයේ චීනවරාය ලංකාපාලම සහ ධාන්‍යගම එක කාවට්ටිකුඩා සමන්පුර දිවර ගම්මානයේ සහ ධාන්‍යගම දෙක කලුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ නරම්පිටිය යන ග්‍රාම සේවා වසම් අද උදැසන සිට හුදකලා භාවයෙන් ඉවත් කිරීමටත් පියවරගෙන තිබුණා. කොවිඩ් වෛරස ව්‍යාප්තිය සලකා අද සිට දින 3ක කාලයක් බෙලියත්ත නගරයේ සියලුම වෙළඳසැල් තාවකාලිකව වසා දැමීමට එම වෙළඳ සංගම් පියවරගෙන තිබෙනවා. නිරෝධායන නීති සහ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් අලුත් අවුරුද්දෙන් පසුව නව කොවිඩ් පොකුරක් රට තුල නිර්මාණය වුණේ ජනතාවගේ වගකීම නිසි ආකාරයෙන් ඉටු නොකිරීම හේතුවෙන් කෙසේ වෙතත් තවමත් රට තුල ඇතැම් පුද්ගලයන් නිසි නිරෝධායන නීති අනුගමනය නොකරමින් කටයුතු කරන අයුරු අපට දක්නට ලැබෙනවා. නුවරඑළිය නගරයේ පැරණි නගර සභා ශාලාව අසල පවත්වාගෙන යන ඉරිදා පොළ භූමියේ ව්‍යාපාර කටයුතු සිදු කරන ඇතැම් ව්‍යාපාරිකයන් සහ පොළ භූමියෙන් බාණ්ඩ මිලදී ගැනීම පැමිණෙන ඇතම් පරිභෝගිකයන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපිළිපදිමින් කටයුතු කරන බව නුවරඑළිය ප්‍රදේශවාසීන් පවසනවා. නුවරඑළිය මහනගර සභාවේ අනුමැතියට යටත්ව නුවරඑළිය ඉරිදා පොළ පවත්වාගෙන යන අතර එම පොළෙහි වෙළඳාම් කිරීම සඳහා නුවරඑළිය වැලිමඩ කැප්පෙටි පොළ යන ප්‍රදේශවල ව්‍යාපාරිකයන් පැමිණෙන බවත් එම පොළ භූමියෙන් බාණ්ඩ මිලදී ගැනීම සඳහා නුවරඑළිය ප්‍රදේශයේ විශාල පිරිසක් පැමිණෙන බවයි අපට වාර්තා වුණේ. පුද්ගල දුරස්ථභාවයේ නොමැතිව සහ මුඛ ආවරණ නිසි ලෙස නොපැළඳ ඇතැම් ව්‍යාපාරිකයන් ව්‍යාපාර කටයුතු සිදු කරන ආකාරය අපට දැකගත හැකි වුණා. මේ ගාල නගරයේ දර්ශනයි ගාල නගරයට ගිය අපට දැකගත හැකි වුණේ ඇතැම් පුද්ගලින් මුව ආවරණ නිසි ලෙස නොබැලඳ කටයුතු කරන ආකාරයයි. මෙතර යටියන්තොට ප්‍රදේශයේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන පුද්ගලින් සොයා පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණා. विशेष मे मुहुन आवरण उपरदीम संबंधव नीति क्रियात्मक किरीमेदी पोलिशिय विशेष खंडाय मेदवाति समहार अवस्थावलदी पोलिस अदाल पुद्गलीन उसवागनयाम दबिनो मे उसवागनयाम सिधुक्रीम पिलिबांधव अदाल विमर्शन खंडायाम मेतीन इवागे मेम पोलिसारीन मेतीन स्वाबली मेदी अनावरण वीति बेन्नी मेम पुद्गलीन पिलिबांधव बुद्धि अंश मगिन तुरतुरु लबागिनाय मे आ कार्य वैटलीम करानी मे उसवागिनी अनुलबन පුද්ගලීන් නිරන්තරයෙන්ම නිරෝධායන රීතිවලට අනුගතව කටයුතු නොකරන බවට බොහෝ අවස්ථාවලදී නිරීක්ෂණය කරමින් තොරතුරු ලබා ගන්නවා. මුහුණු ආවරණයක් නොපැළඳීමේ වරද අත්අඩංගුවට ගත හැකි වරදක් වෙනවා. මෙය සිදු කරනු ලබන්නේ ජනතාව තලාපෙලීමට ඔවුන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක් සිදු කිරීමට නොවේයි. මෙවැනි තත්ත්වයන් යටතේ අනෙක් අයට මේ රෝගය බොහෝ විම වළක්වා ගැනීමට අවශ්‍ය පියවරක් ලෙසයි. පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කිරීම මුහුණු ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් පුද්ගලයන් 351 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ දක්වා කාලය තුළ අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 7316ක් පමණ වෙනවා. කොවිඩ් වසංගතය පාලනය කිරීමට විපක්ෂයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පින්වත් ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අපේ රටේ තියෙන ඊනියා විපක්ෂයට ඕනේ කොරෝනා වසංගතයෙන් මුළු මහත් රටම උත්පලව වෙනවත් දකින්න තමයි ඇයට අවශ්‍ය මරණ සංඛ්‍යාව වැඩි වෙනකොට ආසාදිත සංඛ්‍යාව වැඩි වෙනකොට නිරෝධායන කරන ප්‍රදේශ වැඩි වෙනකොට සතුටක් ඇති වෙලා තියෙනවා ඒගොල්ලන්ට ඕනේ මේ කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව ගලවන්න නෙමෙයි ශ්‍රී ලංකාවේ ජනතාව මේ කොරෝනා වසංගතයට ගොදුරු වෙන්න බිලි වෙන්න තමයි ඒගොල්ලෝ ප්‍රාර්ථනාව හැම විටම නමුත් අපිට විශ්වාසයක් තියෙනවා මේ රටේ ජනතාවට විශ්වාසයක් තියෙනවා දැන් එන්නත් විශේෂ හතරක් සයිනෝෆාම් ඒ වගේ ඇස්ට්‍රාසෙනිකා ඒ වගේම ස්පුට්නික් ඒ වගේම ෆයිසර් ෆයිසර් එන්නත් මිලියන 5ක් දැනටමත් ඇනෝම් කරලා තිබෙනවා අපි විශ්වාස කරනවා ස්පුට්නික් එන්නත් අපිට දැන් ලැබෙමින් තිබෙනවා සයිනෝෆාම් එන්නත් දැන් ලැබිලා තිබෙනවා තව ප්‍රමාණයක් ලැබෙන්න තිබෙනවා ඒ වගේම ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා ගැනීමේ වෑයම මේ දවස්වල දිගටම ක්‍රියාත්මක වෙනවා ඒ නිසා කඩිනමින් මේ රටේ ජනතාවගෙන් 60-70%කට රට පුරාම ජනතාවට එන්නත් කරණේ ලබා දීලා මේ කොරෝනා වසංගතයේ පැතිරීම පාලනය කිරීමටත් ඒ වගේම ආසාදිත්‍යයන්ව මරණයේ අනතුරෙන් ගලවා ගැනීමටත් අවශ්‍ය කටයුතු අතිගරු ජනාධිපතිතුමාගේ පුද්ගලික අධීක්ෂණයේ මේ වෙනකොට සිදුවෙමින් පවතිනවා දේශපාලඥයින් දේශපාලන මතවාද ඔස්සේ කොවිඩ් වසංගතය පාලනය කිරීම බරපතල ඛේදවාචකයක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දේශපාලඥයොත් එක දෙයක් ඉගෙන ගත යුතු තිබෙනවා. දේශපාලඥයන් බලන්න ඕන මොනවද ලෝකීය වෛද්‍ය ශාස්ත්‍රයේ මේ ගැන සටහන් කරන කාරණා මොනවද කියලා. ඒ වගේම දේශීය යාන්ත්‍රණය තුළ අපේ විශ්වවිද්‍යාල පද්ධතිය, කොළඹ විශ්වවිද්‍යාලය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය මේවායි මහාචාර්යවරු, ආචාර්යවරු මන් දකිනවා ලිපි ගණනාවක් පුවත්පත්වල පළ වෙනවා. ඉන්ටර්නෙට් එකේ පළ වෙනවා. මේවායි තිබෙන කරුණු කාරණා හරි වැදගත්. හැබැයි එකම කරුණු කාරණාවක් සඳහාවත් මම දකින්නේ නැහැ. රජයේ අවධානය යොමු වෙනවා. එතකොට එවැනි තත්ත්වයක් තුළ දේශපාලඥයන් දේශපාලන මතවාද ඔස්සේ වසංගත රෝගී පාලනය කරන්න ගියොත් ඒක බරපතල ඛේදවාචකයක් බවට පත් වෙනවා දේශපාලඥයන් කතා කළ යුත්තේ ලෝක සෞඛ්‍ය තත්ත්වය සහ දේශීය සෞඛ්‍ය තත්ත්වය විශේෂඥයන් විසින් කියන කරුණු අධ්‍යයනය කළා ඒව පිළිබඳ අවබෝධයෙන් තමන්ගේ රටේ කල්පනාකාරීත්වය සකස් කරගත යුතු තිබෙනවා ඉතින් එවැනි අවාසනාවන්ත තැනකට තල්ලු වීම මම හිතනවා ඉතාම කනගාටුදායක තත්ත්වයක් රජයත් අසමත් ජනතාවත් අසමත් පවතින කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුටියාරච්චි සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ යන මහතුරුන් මෙලෙස අදහස් පළ කළා. අපි දැක්කා ජනාධිපතිතුමා WHO සංවිධානයේ ප්‍රධානියත් එක්ක බොහොම පැහැදිලිව සාකච්ඡා කරන මේ එන්නත් කරන්නේ සම්බන්ධ වෙන දේවල් නෙමෙයි මේ රටේ වෙන වෙන දේවල් ගැන එක් සම්බන්ධෝ නෙමෙයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියත් එක්ක ජනාධිපතිතුමා සාකච්ඡා කරේ කොහොමද එන්නත් කරන්නේට මුහුණ දෙන්නේ කොහොමද චීනෙ එන්නතට අවසර ගන්න කොහොමද මදිපාඩු එන්නත් ටික ලංකාවට ගෙන්නවා ගන්න ජනාධිපතිතුමා මේ සම්බන්ධව කටයුතු කරනකොට යුදාමුදාපතිවරයා ප්‍රධාන යුදාමුදාවෙන් ඇඳන් දාස් ගන්නක රෝහල් වෙන වෙන ස්ථානවල හදාගෙන යනවා ඒ නිසා මේ කොවිඩ් රෝගයේදී පැහැදිලිව මතක් කරනවා රජයක් විදිහට හැම වෙලාවෙම බලන්නේ එකඳු මරණයක්ව සිදු නොවි සෑම පුජ්‍යලයාගේම ජීවිත බේරගන්නේ කොහොමද කියන කාරණාව බලන්න විපක්ෂයට අද වගකීමක් නැහැ විපක්ෂයට තියෙන කෑගගායි දැන් තාම මේ රටේ පාලකයන්ට ප්‍රමුඛතාවය තේරුම් ගන්න බෑ. දැන් මොකද්ද පාලකයෝ හදන්නේ? කොහොම මේ ව්‍යසනයක් අස්සේ මේ වෛරසයක් පැතිරෙන අස්සේ මිනිස්සුන්ගේ තමන්ගේ ජීවිතේ ගලවගන්නේ කොහොමද? හුස්ම ටික රැකගන්නේ කොහොමද කියලා මාරාන්තික සටනක යෙදලා ඉන්න අස්සේ කාය වර්ධන උපකරණ සහිත ක්‍රීඩාගාර කාය වර්ධන මධ්‍යස්ථාන මේ රටේ ඇති කරන්න හදනවා. ඒකට මුදල් වෙන් කළා තියෙනවා. ඒක පාර්ලිමේන්තුව ඇහුවාම විපක්ෂයේ ඇයි මේ කාය වර්ධන මධ්‍යස්ථාන ඇති කරන්න ක්‍රියා කරේ කියලා ක්‍රීඩා ඇමතිවරයා නැගිටලා උත්තර දෙනවා මේකට සල්ලි ගත්තේ කොරෝනා වලට වෙන් කරපු සල්ලි වලින් නෙමෙයි කියලා. මේවා හොඳයි බත් කන්නේ නැති මිනිස්සු. මම කියන්නේ කැමති ඇමතිතුමෝ මේ රටේ බත් කන මිනිස්සු ඉන්නේ. ඒ නිසා මේ වෙලාවේ මේ බොඩිය හදාගන්න උවමනාවක් නෙමෙයි මේ රටේ මිනිස්සුන්ට තියෙන බොඩිය පුඹ ගන්න. බොඩිය පුඹගෙන නළුව වෙන්න උවමනාව සමහර ඇමතිවරුන්ට ඇති. වැඩ කොහොම වෙතත් බොඩිය පුඹලා නළුව වගේ පෙනී ඉන්න උවමනාව මේ රටේ සමහර මැති ඇමතිවරුන්ට ඇති. හැබැයි පණ ටික රැකගන්න තමයි රටේ ජනතාවට උවමනාව තියෙන්නේ. වැලිමඩ ප්‍රදේශයේ විසිතරු මල්වකා කරවන් මෙවැනි විට රසායනික පොහොර හිඟේ හේතුවෙන් දැඩි අසීරුතාවයකට පත්වී ඇති බව අපට වාර්තා වුණා. රජයේ විසින් රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ගත පියවරත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවිතැන සිය ජීවනෝපාය බවට පත් කරගනිමින් ජීවත් වන ගොවීන්ට දැඩි අසීරුතාවයන්ට මූණ පෑමට සිදු වුණා. ඒ සිය වගාවන් සඳහා අවශ්‍ය ප්‍රමාණයට කාබනික පොහොර වෙළඳපොළ තුල නොමැති වීමෙන් මේ පිළිබඳ අප ගෙවුණු දින කිහිපය තුළදීම ඔබට වාර්තා කළා. ඒ අනුව වැලිමඩ ප්‍රදේශයේ සිටින විසිතරු මල් වගාවේ නියැලෙන ගොවීන්ටද මෙම ගැටලුවට මූණ පෑමට සිදු වී තිබෙනවා. ඔ
වැලිමඩ ප්‍රදේශයේ පවුල් 2000කට අධික පිරිසක් මල් වගාව සිය ජීවනෝපාය බවට පත් කරගෙන සිය ජීවිකාව ගෙන යනු ලබන බවයි එහි ගිය අපට දැකගත හැකි වුණේ. මේ දැන් මේ මේ ශාකයට වෙලා තියෙන පොහොර අඩුකමට මේ අපි දැන් සතිය සරක් වගේ පොහොර දානවා මේවට දැන් මේ පහුගිය සතිය දෙක තුනේම අපිට පොහොර නැති හින්දා මේවට පොහොර යොදන්න බැරි වුණා. ඒ හින්දා මේ ගස් අර නිසියාකාරව වර්ධනය වෙන්නේ නැහැ. ඉතින් රසායනික වල අපිට අත්‍යවශ්‍යම දෙයක් වෙලා තියෙන දැන් මේවට රජයේ මැදිහත් වෙලා මේ අපිට මොනහරි දෙයක් මේකට කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. මල්වකාවේ සාර්ථකත්වය රැඳී පවතින්නේ පිරිපුන් පැලයක සහ ඉතා අලංකාර මල් වෙළඳපොළට ලබා දීමේ ඇති හැකියාව මතයි. එම සාර්ථකත්වයේ උදෙසා මල්වකාවේ ආරම්භ සිටම රසායනික පොහොර හා ක්‍රමනාශක යෙදීමට මල් වගාකරුවන් පුරුදුව සිටි බවත් කාබනික පොහොර යොදා මල් වගා කරන ආකාරය පිළිබඳ තමන්ට දැනුමක් නොමැති බවත් මෙම ගොවීන් පවසනවා. අපිට කලින් ඉඳන් මේ කාබනික පොහොර වලට හුරුවීමක් කර දීලා තිබුණා නම් අපි දන්නා මේ මේ විදිහට මේ තත්ත්වෙන් මේ පැලයක් හදාගෙන විකුණුම් මට්ටමට ගන්න පුළුවන් කියලා. නමුත් කාබනික පොහොර එකපාරම ඉති කරන්න කියලා කිව්වම අපි දන්නේ නැහැ මේ තත් මේ පැලේ කොහොම මේ ඉදිරියට මේ ගන්නවද මල් මම දැන් පොහොර එක එක වර්ග වලට දැන් පැල සිටුවන් එක පොහොර වර්ගයක් අනිත් එක මල් ගැහට ගන්න තව පොහොරයක් ගලේ ගසේ වර්ධනයට තව පොහොර එකක් ඒ වගේ වර්ග තියෙනවනේ. ඉතින් කාබනික පොහොර අපිට කලින් හඳුන්වලා දීලා ඒවා MPK ප්‍රමාණය වැඩි කරලා දීලා එහෙම දීලා තිබුණා නම් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අපිට මේකට මොකක් හරි විකල්පයක්. වැඩපිළිවෙල නම් හොඳයි ජනාධිපතිතුමාගේ. ඒත් ඉතින් මේවට විකල්පයක් දීලා තියෙන්න එපා ඉස්සල්ලා. මේවට ති විකල්පයක් දෙන්නේ නැතුව එකපාරම මේ පොහොර මේ නවත්තවට පස්සේ අතර මේව කරගෙන යන්න බෑනේ. මේවගේ ඉතින් පාඩු වෙන දේවල් ඒවා ඉතින් මේ ජන වියදම් ඒවා ඉතින් මේ ඊට පස්සේ පියව ගන්න ක්‍රමයක් ඇත්තෙම නැණි වෙන. ඒ වගේම ඉතින් අතරම ඉතින් මේකෙන් ජීවත් වෙන ගොඩාක් පවුල් ඉන්නවා ඉතින්. මේක මේ ගොඩනගා ගන්න බැරුණොත් ඉතිවිලු දෙනාම ඉතින් අසරණ වෙනවා. මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. ගොවියගේ වං කනට පටාරියන් ගාලා ගහලා හත් වටයක් වේගෙන් කරකවලා ලියද්දට අතෑරියාට පස්සේ ගොවියට ඇති වෙන තත්ත්වය මොකද්ද? අන්න ඒ තත්වෙන් හිටපු ගොවියා ඊට පස්සේ දණිපණි ගාලා පොඩ්ඩක් වටපිට බලමින් ඉන්නකොටම ඊළඟට වමත් ෂොට්කාරයෙක් දකුණු පැත්තේ කනට ගැහුවා. පොර ප්‍රශ්නෙත් එක්ක එහෙම බැට කනකොට ගොවියා සතුටු වුණා. කමක් නැහැ මොනවා වුණත් කිල්ලීටලේ රුපියල් 100ක් 125ක් විතර තියෙනවනි. එහෙම කල්පනා කරමින් හිටපු ගොවියට ඊළඟට පාත් කරපු හිනගඩිය මොකද්ද? ගිය පළවෙනිදා සිට කිරි ලීටරේ රුපියල් 20කට වැඩි ගානකින් අඩුකරන්ඩ ආණ්ඩුව තීන්දුවක් ගත්තා. මේක දැන් පත්තු වෙන්නේ එන 15 ඉඳන් පස්සේ කිරි ගොවියගේ කිරි පඩිය ගන්න ගියාට පස්සේ මෙන්න මේ අසාධාරණේ නවත්තන්න ඕනේ. මේ විදිහට පාංගෙඩිය මිලත් අඩුකර පල්ලකු. දැනටමත් ගොවි ජනතාව අපට කතා කරලා කියනවා අපි කිරි ගොවිතැනින් අපි ඉවත් වෙනවා. අනිවාර්යයෙන්ම ලංකාවේ කිරි නිෂ්පාදනයේ ඉදිරියට අඩු වෙනවා. බම්බරෙට ගල් ගැහුවා වගේ ආණ්ඩුව මේ වෙනකොට ගොවියට දැන් පහර දීලා තියෙන්නේ. මේ රටට බත සපේන රටට කණ්ඩ දෙන මිනිස්සුත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා කියන අනතුරුමග වීම අපි කරනවා. මහව ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක ඉතිපියානු කාන්තාවක් විසින් කුවේට්හිදී ඝාතනය කර තිබෙනවා. ඇගේ දේහය කටර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙවන විට මෙරටට රැගෙන විත් ඇති බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු ප්‍රකාශ කළේ. 2019 වර්ෂයේදී කුවේට් රාජ්‍ය වෙත ගෘහ සේවය සඳහා ගිය කාන්තාවක් පසුගිය අප්‍රේල් මාස 13 වනදා එතියෝපියානු කාන්තාවක විසින් ගෙල කපා ඝාතනය කර තිබූ අතර ශ්‍රී ලාංකික කාන්තාවගේ මෘත ශරීරය ඊයේ දින කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට රැගෙන එනු ලැබුවා. මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදී මහව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක වන අතර ඊයේ දින ඇගේ දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය මීගමු මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කර තිබෙනවා. ඇගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද දින මීගමු රෝහලේදී සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඊයේ උදෑසන 6:30ට පමණ කටාර් ගුවන් සේවයට අයිති යානයකින් 39 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකගේ මලසිරුරක් මෙරටට රැගෙනු ලැබුවා. මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපළ පොලිසිය විසින් විමර්ශන ආරම්භ කිරීමේදී පෙනිගොස් තිබෙන්නේ මෙම කාන්තාව 2019 වර්ෂයේදී ශ්‍රී ලංකාවෙන් කුවේට් රාජ්‍ය බලා ගෘහ සේවිකාවක් ලෙස පිටත්ව ගිය බවයි. මෙම කාන්තාව පසුගිය අප්‍රේල් මාස 13 වෙනි දින කුවේට් රටේදී සිදු වූ සිදුවීමකදී මරණයට පත්වී
තිබෙනවා ලැබී ඇති ආරංචි මාර්ග අනුව ඉතියෝපියානු ජාතික ගෘහ සේවා කාන්තාවක් විසින් ඇගේ ගෙල කපා ඝාතනය කර ඇති බවටයි සඳහන් වෙන්නේ කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඊයේ දින මිගමු මහේත්‍රාත් අධිකරණය විසින් මහේත්‍රාත් පරීක්ෂණයක් පවත්වා තිබෙනවා අද දිනේදී මිගමු රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ඒ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම නියමිතව තිබෙනවා දැන් රටවට අපවත් කිහිපයක් කෙටිය විශේෂ කාර්ය බලකාය සඳහා නව ඒකකයක් ආරම්භ කිරීමට ඊයේ දින කටයුතු කර තිබෙනවා මෙම ඒකකය දියමත විශේෂ පිහිනුම් මේකකයේ ලෙස හඳුන්වනු ලබන අතර මෙම ඒකකයේ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 16 දෙනෙකුගෙන් සමන්විතව පිහිටුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ බදුල්ල දුම්රිය පොළ මාර්ගයේ වෙළඳසැල් 20කින් පමණ සමන්විත කඩපෙළක ඇති වූ ගින්නකින් එක් වෙළඳසැලක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා. කෙසේ වෙතත් බදුල්ල මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය බදුල්ල පොලිසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. නෝඩ් නගරයේ කලක සිට රහසිගත ලෙස පවත්වාගෙන යනු ලැබූ මද්‍රව්‍ය අලෙවි කරනු ලබන ස්ථානයක් වැටලීමට නෝඩ් පොලිසිය සමත්ව තිබෙනවා. වැටලීම සිදු කරනු ලබන අවස්ථාවේදී මේ ස්ථානයේ තිබී කේරළ ගංජා සහ හෙරොයින් ඇතුළු භාණ්ඩ රැසක් සිය බහරයටගත් බවයි පොලිසිය සඳහන් කළේ. ගල් ඕපාත ප්‍රදේශයේ පරිසර වේදිකු වූ ඉෂාන් පුෂ්පමාල් මහතා විසින් සංරක්ෂණය කරනු ලැබූ නයිබිත්තර 40ක් අතුරින් නයිපැටවුන් 22 දෙනෙකු බිහි වී තිබෙනවා. කෙසේ වෙතත් මෙම නයිපැටවුන් 22 දෙනා ඕපාත ප්‍රදේශයේ වනගත ප්‍රදේශයකට මුදා හැරීමට ඒ මහතා කටයුතු කර තිබෙනවා. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත අපි නැවත ඔබ හමුවන්නේ පසුරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක්